ඊසති වීඩියෝ ටික දැම්මද කියලා පුතේ මතක නැහැ මම අද දාන්නම් ඈ ඊසති එක ඊසති වීඩියෝ මම දාලා තිබ්බ ගෲප් එකට ඔක්තෝබර් 17ට දාලා තියෙන්නේ 27ට දාලා නැහැ. ගිසති අන්තිමට කරලා තියෙන තුනී ප්‍රිස්ම කියන කොටස. එතන තුනී ප්‍රිස්ම වලදී ওই තුනී ප්‍රිස්ම වලදී අපගමන ස්වරූප අපි දෙකක් කතා කරා. එකක් තමයි අපේ මෙයා පරිණ කොටස. පතන කෝලේ. පතන කෝලේ. අඩු වර්ගය. සඳහා. සාමාන්‍ය පද. පහළට. සිදුවන අපගමනය. right ඒ කියන්නේ දැන් මේ තුනී ප්‍රිස්මයක් කියලා අපි කියුවේ මේ පතන කෝණය අංශක 10ට වඩා අඩු නැන්නේ තුනී ප්‍රිස්ම මේ තුනී ප්‍රිස්මයක මේ වගේ පතන කෝණය ඉතා කුඩා ගැයක් සලකනවා ආලෝකින මෙන්න මෙහෙම අපගමනේ වෙන්නේ මේකයි වත් r සාමාන්‍ය පරිදීන අපගමනයේ තියෙන්නේ අපි මේ අපගමනයේ සඳහා ප්‍රකාශනයක් ගත්තා d සමාන i වර්ධන i2 විනේ කියලා right එතකොට මේ ලක්ෂයේ p නම් මේ ලක්ෂයේ q නම් අපි මේ p ලක්ෂයේදී සිදුවන වර්තනය p ලක්ෂයේදී සිදුවන වර්තනය ස්නෙල්ලිය මෙයා n1 මෙයා n2 මෙයා n3 1 සමාන සයින් නයි පිටිපු සයින් a2 බෙදි මෙන් 1 සයින් නයි 1 සයින් r 1 දැන් නම් කරුත්තේ මෙන්න මෙහෙම එකක් තමයි මෙයාගේ i1 උතාක් උනායි ඒ නිසා මෙයාගේ සයින් නයි 1 ට දාන්න පුළුවන් රේඩියන් i1 කියන්නේ i1 ම දාන්න පුළුවන් R1 කියන්නේ කුඩා කෝණය. එහෙනම් sin R1 කියන්නේ R1. මොන ආසන වශයෙන් සමාන කියන්න පුළුවන්. ඒ නිසා මේ n2 බෙදීම n1 කියන්නේ i1 බෙදීම R1. දැන් අපි i1 මුක්ත කරගත්තා. n2 බෙදීම n1 R1.
එන්ට්‍රොපි මෙන්වා ආර් එක. දැන් ඊළඟට අපි කරපිට මෙයා Q ලක්ෂයේදී සිදු වන වර්ධනය. Q ලක්ෂයේදී සිදු වන වර්ධනය. Smelly 2n1 sin r2 sin i2 n1 වෙදී මේ sin r2 sin i2 නමුත් අපි ගන්නවා මෙයා r2 කියන්නේ කුඩා කෝණ I2 කියන්නේ කුඩා කෝණ. ඒ නිසා මෙයාගේ sin r2 කියන්නේ r2. sin i2 කියන්නේ i2. n1 වෙදී මේ. මේ i2 උත්තර කරොත්. n2 වෙදී මෙන්න වා. r මෙන්න I2 සඳහා ප්‍රකාශනය කරා. I1 දන I2 ඉන්නේ. මොකද සාමාන්‍ය වර්ග පහට අප ගමනේ. දැන් අපි I1 I2 සඳහා අපි ගන්නවා. මේ අංක 1ට. අංක 1ට රෝමීලාක අංක 1 හා 2 ආදේශ කරෝ ආදේශ කරෝ බාන මොකද්ද අපි ලැබෙන ප්‍රකාශනයේ බලන්න T කියන්නේ N2 විදි මෙන් 1 R N2 විදි මෙන් 1 R2 T කියන්නේ N2 විදි මෙන් නමුත් අපි දන්නවා R1 R2 සමානයි. ඒ කියන්නේ N2 වෙන මෙන්න. වෙන්නේ. ඒ වාරයක් N2 නිරවා වෙන්නේ. මෙයාගේ. හරිද? එතකොට දැන් මේක තමයි අපේ ආලෝක කිරණයක් සාමාන්‍ය පරිදි පහළට අපගමනය වෙනවා නම් මෙයාගේ අපගමනය සඳහා ප්‍රකාශය. දැන් මේකේ අපගමනය රඳාපවතින්නේ නැහැ නේ පතන කෝණය මත. මෙයා රඳාපවතින්නේ වර්තනාංකයි ප්‍රිස්මේ සාදා ප්‍රිස්මේ ප්‍රිස්ම කෝණය මත විතරයි. දැන් උදාහරණයක් ගත්තොත් මේකෙන් වා එකන N2 තුන වෙදීම දෙකන මේක ප්‍රිස්ම කෝණ අංශක 10යි මෙනේ අංශක 3ක පතන කෝණයකින් පතරින් ආලෝකින් එක අපගමනේ වාන්නේ කිව්වොත් එහෙනම් අපගමනේ පුදී අපිට මෙයා මේ ප්‍රකාශනෙන් අපිට ගන්න පුළුවන් නේද පැහැදිලිද දැනුපු දෙයක් අංක එක අනුමාත්‍රකාව ලියලා බෝඩ් එකේ පුතේ ක්ලියර් වදිද මේක ෆුල් සිග්නල් නම් වෙනවා අන් කට්ටියක් පුතේ බෝඩ් එක අපැහැදිලිද හොඳ වෙනවද ඔව් සර් පැහැදිලිද ඉන්න තප්පරයක්ද
දැන් බලන්න පුළුවන් දැන් හරියද කියලා බලන්න. Thank you.
බෝට් එක දැන් හරිද? ආශිනි දැන් බෝට් එක හරි ගියාද? හරි සර්. අන්තිම උදාහරණයක සමීකරණ දාස කළා ගන්න බාන අපකමන කෝණේ. අශිනි බාන ගිය සතිය අපි මේ අවදි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාංග කෝණ ප්‍රැක්ටිකල් එක ලිව්වද? වීදුරු කඩාවක් එහෙම අරගෙන ද්‍රවයක වර්තනාංග කොහේන එකක් කරාද? නැද්ද? ඒ සතියපති අපි මේ ප්‍රැක්ටිකල් කියලා මොකද කරේ? ප්‍රිස්මයක ආමාපමට කෝණයේ සීම් මගින් වර්තනාංගයේ සීම් විතරද? ඔව් සර්. ඉක්මනින් ගන්නකෝ.
අපි ඉවර කට්ටිය අත උස්සන්නකෝ. ඉවර කට්ටිය ඉවර කට්ටිය මුටි අත උස්සන්න. ඉවර නම් කියන්න.